අපි දැක්කා පහුගිදවසේ අති ගෞරවනීය මිහින්තලා රාජමහා ව්‍යහාරාදීපති පළවැහැන්වගුණේ ධම්මරතන ස්වාමීන් වහන්සේට මරණ තරජන සහ ජීවිත හානියක් බවට පත්වෙන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් උන්වහන්සේ රටට හෙළි කරන්නට යෙදුනාා. එනිසා අපේ යුතුකමක්ති නොමේ වෙලාවෙ අපි ජාතික සංවිධහන් එකතු වෙලා අපි පහුගිය දවසේ මිහින්තලා යිතිහාසික. ඒ සිද්ධස්ථාන සිට මේ රටේ තියන ප්‍රශ්න සංගරත්නය දාහකට වැඩිය ස්වාමින්න් වහන්සල වඩම් මලාපි මේ ප්‍රශ්න ගැන කතා කලා. එතකොට අපි මේ රටේ ප්‍රශ්න කතා කරන්නේ මේ රටේ බිහි වෙන දේශපාලත්නයෙන්. යම්කිසි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් රටට හෙලි කරලා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය විශ්්‍රසිනියත්වය තියලා. මහා සංගරත්නයත් රටේ ජනතාවත් දේශපාලනය සංස්කෘතියක් බිහි කරන්නේ රටට වැඩදායි යමක් බලාපොරොත්තුවිින්. හැබැයි ඒදේ වෙන්න ඇති නිසා මේ රටේ වගකේතු මහා සංගරත්නයට යුතුකමක්තියවා ජනතාවට විද්වතුන්ට, බුද්ධිමතුන්ට යුගුතුමක්තියෙනවා. ඒ ප්‍රශ්න කතා කරන්න. මේ මහපොළො වෙතින ප්‍රශ්නමේසි අල්ලම. එනිසා දැන් ඒ ප්‍රශ්න කතා කරන ජාතික සංවිධාන භික්‍ෂූන් වහන්සලා ගාතනය කරන. ඒවගේම නො එෙක්කාකාරයේ සමාජජාලාවල්ල චරිතගහතනය කරන වටපිටාවක් සැකසමින් ජීවිත අනතුරකට පාත වන ක්‍රමවේ දෙයක් මේ රටතුළ නිර්මාණය වෙලපීනම්. එක විශේෂමදේ තමයි ඒ ගෞරවනීේ මින්තලේ ධම්මරතන ස්වාමීන්ද්‍රයණන් වහන්සේ. ඉතාමත්ම සෝකීඒවගේම බියජනක ලෙසින්, ජීවිත හානයක් කොයි ොහොතේ සිද්වෙයිද කොයි ආකාරෙන් සිද්ධවෙයිද කියන්න තැතිගැන්ම තුළ මේ රටට උන්වහන්සේ හෙළිරන්නට යෙදනා. දැන් අපි යහන්න කැමති ඒ හමුදා නිරධාහරන් යැයි කියාගන්නා බුද්ධ්‍යාන්ස දෙදෙන මිහින්තලා රජමහා වි්‍යහාරයේ සතිත්තුනක් පමණ ලැගුම් ඇරගෙන තිෙනම්. ඒ ලැගුම් ඇරගෙන තිබෙන්නේ යම්යවන් කාරණා ඉස්මතු කරමින් කියන ප්‍රකාශය කරමින් හැබැයි ඒ පුුණ්්‍ය භූමිය තුළ ආරක්ෂාවටත් එවගේම පුුණ්්‍ය භූමේ බෞද්ධ සංවර්ධන කටයේතුවල නිර්ත වෙලා න්න ශ්‍රවිල්ලා රක්ෂක පොලිසියටත් මේ ගැන්න සැකයක් කිතලා. පන්සලේ හා පොඩි හාමුදුරණමකට සැකයක් කිතලා. ඒ පිළිබඳ විමර්ශණය කරනකොට ඒ දෙ දෙනා පිළිබඳ මහත්තාන්දුවලනාත්මක සැක සහිත ක්‍රියාවලියයක් ඉස්වතු වෙලතිීන. ඒ ඉස්වතුවීම තුළම පරීක්ෂණ පවත්වන්නට සූදානං වෙන මොහොත්තේ, අද මේ වෙනකොට ඒ දෙදනා පිළිබඳව යම් පරීක්ෂණයක් පවත්වොලා රටට හෙලි නොකරීම අපි කාටත් ඉතාමත් ප්‍රශ්නාර්ථයක් බවට පරිවර්තනය වෙලා තිෙනවා මේ දෙදෙන කෑම්පෙ එකේ හිටපු දෙදනෙක් කිය කියන කතාව උසස් නිලදහරීගේ වගකීම භාරගන්නෝ වගේම අපි දැක්ක පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමන් මේ රටට හෙළි කලා ඒ වරද භාරගන්නවාය කියන කතාව ඒවගේ ඒද දෙදෙන අත්අඩංගුවට ගැනීමක්වත් සිදු නොකර. එවගේ එතිතුමා ඒ දෙදෙන භාරගෙන්න කෑම්පෙකට අරගන ගිල්ලා. ඒ පිළිබඳ කිසිම පරීක්ෂණයක් නිවීක්ෂණයක් කරලා ඒකට අවශ්‍යය කරන වටපිටාවක් දත්තයන් අද වෙනකම් මේරටේ ජනතාවට හෙළි කරලනෑ.වෙනිසා අපිට දැන් සැකයක් තිනො කුතුහලයක් තිේනෝ මේරටේ බිම්මට්ට මේ තියන සීලු ජනතා ප්‍රශ්න. ආර්ථික ප්‍රශ්න, ජීවන ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, සාමාජික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න කතා කරන මේ ජාතික සංවිධහනවල ස්වාමින් වහන්සේලාට මේ විදිහට ජීවිතවලට මූන දෙන්නට සිද්ධ වෙලාතියන්නේ මරණයක් ජීවිතයත් කියෙන සටනක් තුළ ඉඳගෙන තමයි මේ හැම දෙයක්ම අපට සිද්ධ කරන්න සිද්ධවෙල තියෙනෙ. ඊ යම් දේශපාලක් නයකුටට කඩයනවනං යම් කෙනෙක්. මනත්න් ේශපලක් යේෙකුට ලගතු වෙලා වැඩකරන වනං ඒ කරන සෑම ස්වාමන් වහන්සේගෙනෙක්ම අඩුම තරමින් අපට පනවා යම්විදිහකි වර ප්‍රසාධමත තමයි ඒ දේ සිද්ධ කරන්නේ. එහම සිද්ධ කරනවනගේ දේශපාක් න ස්වාමින්න් වහන්සලා ආරක්ක කරන්න කැමති. හැබැයි දේපලක් ගුබ්බෑමෑ තුළේ තියෙන යන් තක්කடிිකං. හොරකම් දූෂණකං මේවා හැළි කරන යම්භික්‍ෂුන් වහන්සලා එමන ම් ජාතික සංවිධාන බුද්ධිමතුන් වියතුන්. එගේ මේ රටේ ජනතාව එලියයට බැල කතා කරනවනං ඒ අය මට්ු කරන අඇගේ ජීවිතවලට හානි සිද්ධ කරන වැඩ පිළිවෙලක් දැන් මේ රටේ ක්‍රියාත්මක වෙනවා කියනෙ ක අපිට ඉතාමත්ම පැහැදිලි.